අයිබුවන් ගොඩක් අය බඳින තුවක්කුවක් කියලා කියන්නේ මොකක්ද කියලා දැකලා තිබ්බට අහලා තිබ්බට හරියට කොහොමද බඳින තුවක්කුව ක්‍රියාත්මක වෙන්නේ කියලා දැකලා නැති වෙන්න පුළුවන්. අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද බඳින තුවක්කුව ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව. මේ ෆොටෝ එක අරුණාම වෙන කිසිම ඔබට ඒක ඇත්ත ෆොටෝ එක මුළු වීඩියෝ එක පුරාවටම නැහැ. ඔක්කොම මනකල්පිත විදියට තමයි වීඩියෝ එක මම සකස් කරලා තියෙන්නේ. ස්වරූපය ගත්තොත් මෙන්න මේ වගේ අගින් ටිකක් මේ හැඩයට තිබිලා උඩට කෑල්ලක් වෙනවා. ඉවත තියෙන කෑල්ලට අපි කියන ලිපුල කියලා. ඔබට වෙඩිල්ලක් කොටන්න කලින් මේ බටේ ඒ වගේම මේක ඇතුළට දාන බෙහෙත් සේරම අවු හොඳට වේලලා ඒ වගේම ගිනි කබලට වේලලා තමයි යොදාගන්නේ. එහෙම රත් කරලා ගත්තොත් මේකේ ඕන වැස්සකට කිසි බයක් නැහැ. මේක ඇතුළ කිසිම සීතල ඇල්ලීමක් වෙන්නේ නැතුව වෙඩිල්ල ක්‍රියාත්මක වෙනවා. මේ වීඩියෝ එකේ තියෙන ආකාරයට මුලින්ම කරන්නේ පිටිපැත්ත පොළ කැල්ලක් කරගෙන නිකුල වාහනය එක. ඒ මොකද ඇතුළට කරන වෙඩි බෙහෙත් එළියට එන එක වළක්වන්න තමයි මම කරන්නේ ඉස්සරලම. වීඩියෝ එකේ තියෙන ආකාරයට මල් වෙඩි බෙහෙත් තමයි ඉස්සරලම මේක ඇතුළට දාන්නේ. ඒකට අවශ්‍ය ප්‍රමාණයෙන් යොදා ගන්න දඩයක් අර කෝටුවක් භාවිත කරන අවශ්‍ය මිනුම් මට්ටම් වෙනකොට. ඒ වගේම මේක ඉස්සරහට කොටන ඊයම් වගේ දේවල් ඇතුළට යවා ගන්නත් මේ කෝටුව භාවිත කරන්න බලනවා. මේ කෝටුවේ එක එක මට්ටම් වලින් මිනුම් ප්‍රමාණය මක් ලකුණු කරන් ඉන්නවා දඩයක් අර අවශ්‍ය ප්‍රමාණයට වෙඩි බෙහෙත් මේක ඇතුළට කොටා ගන්න. ඊට පස්සේ මෙන්න මේ රූපේ ආකාරයට ඕල් කෙඩි වල කියන කොහොමත් අයින් කරලා සකස් කරගත්තු කිසියම් වූ ගුලියක් මේ ඇතුළට දවනවා. ඒ මොකද අර දාපු වෙඩි බෙහෙත් ආපහු වෙන එක වළක්වන්න තමයි මම දාන්නේ. ඊට පස්සේ ඊයන් කැටයක් දාලා නැවතත් ඒ ගුලි අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා ආපහු වෙන වළක්වන්න තියෙනවා. ඒ අවශ්‍ය ප්‍රමාණය මේ ඒ සතාට අනුව දාන්න ඕනේ. ඊයන් කැට ප්‍රමාණය ඊයන් කැට වල විශාලත්වය ඔක්කොම දඩයක් කර දන්න ඕනේ. ඊට පස්සේ කරන්නේ අපි මුලින්ම අර දාපැල්ල එතනින් ඉවත් කරන එක. කොළ කෑල්ල ඉවත් කරලා එතෙන්ට මෙන්න මේ ආකාරයේ රූපේ ආකාරයට දාන්නේ ගිනි කූරු වල බෙහෙත් තමයි. ඒක ඇතුළට මෙන්න මේ ආකාරයට දාන්නේ. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ එකේ පෙන්වන ආකාරයට කැප් එකක් උඩින් ඉතුලට සවි කරනවා. ඒ කැප් එක ඇතුලේ දාලා තියෙන්නේ ගිනි පෙට්ටි පියනේ තියෙන හොඳට කුඩු කරගත්තු බෙහෙත් තමයි ඒ කැප් එක ඇතුළට දාලා තියෙන්නේ. මේ කැප් එක හදන්න භාවිතා කරන්නේ ඩිස්ප්‍රීම් පෙතිවල තියෙන හයි ඊඑම් කොලේ. ඊට පස්සේ කරන්නේ මේක උඩට කිසියම් යකඩ පටියක් සවි කරන එක. යකඩ පටියට අපි කියනවා පත්තුල කියලා. ඒකේ අග හාට් එක වගේ හැඩයක් තමයි තියෙන්නේ. මෙන්න මේ ආකාරයට වැහෙන විදිහට මේක දානවා. මේක මෙතෙන්ට දාලා ඉවර වෙලා මේක කිසියම් ලිහිල් මට්ටමක් තියෙන ආකාරයට මේක අගින් රබර් පටියකින් බැඳ ගන්නවා. ගොඩක් හිර වෙන ආකාරයට මේක බඳින්නේ නැහැ. මොකද මේ පත්තුල උඩ තියෙන කැප් එක සමග ගැටෙන ප්‍රමාණය අනුව තමයි වෙඩිල්ල අතර පත් වෙන්නේ. ඒ වගේම ඊට පස්සේ මේ රූපේ තියෙන ආකාරයට පිටිපස්සෙන් කිසියම් කෝටුක දැල්ලා මෙන්න මෙහෙම සවි කරනවා. ඒ මොකක්ද කියලා මම පස්සේ කියන්නම්. ඒ කෝටුක දැල්ල ඇත්තටම හයි වෙන්නේ මේ තුවක්කුව පොළවට තියලා සවි කරන අවස්ථාවේ. මේ කෝටුක දැල්ල තුවක්කුවේ අගට හයි කරන්නේ පත්තුල පොඩ්ඩක් උස්සලා ඉවරලා. එතකොට මේ පත්තුලයි කැප් එකයි අතර සෙන්ටිමීටරයක විතර ගැප් එකක් එනවා. ඉතින් මේ කෝටු කෑල්ල ගැලවිලා එළියට ඉවත් වෙන්නේ කොහොමද කියලා මම ක්‍රියාත්මක වෙන ආකාරයේදී අවස්ථාවේදී මම කියන්නම්. ඒ එතනින් අයින් වුණාට පස්සේ අර සෙන්ටිමීටරයක තියෙන ගැප් එක තුලින් පත්තුල ඉතා වේගයෙන් රටනක් ඇති කරනවා කැප් එක මතට. ඊට පස්සේ මේ කැප් එක ඇතුළට දාලා තියෙන්නේ ගිනි පෙට්ටියේ තියෙන බෙහෙත්. ඒ වගේම ඇතුළට දාලා තියෙන්නේ ගිනි කූරු බෙහෙත්. අන්න ඒ ඇතිවන්නා වූ විශාල ඝට්ටනය තුලින් මේ දෙක ඇතුළේ ගිනි ගැනීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ගින්න මෙතනින් මල්වැඩි බෙහෙත් වලට ඇවිලිලා මේක ඇතුළට දාලා තියෙන ඊයන් කැට ඉතා වේගයෙන් තුවක්කු බටෙන් එළියට ඇදලා යනවා. මේක තමා වෙඩිල්ල ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් අපි කොහොමද පොළවට හරියට තුවක්කු බටේ සවි කරන්නේ සහ ඒ ආකාරයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව මම මේකට මනකල්පිත ආකාරයෙන් ඇටෝමක් සකස් කරලා තියෙනවා. මේ ආකාරයට තමා පොළවට මේ තුවක්කු දෙක ආකාරයෙන් මේ අවශ්‍ය ප්‍රමාණයට උස පහතට සවි කරලා තියෙන්නේ. ආකාරයෙන් මෙන්න මේ ආකාරයට හරස් අතර තුන් කෝටි කැල්ලක් බඳලා තියෙනවා. මේ ඇටවුමේ තියෙනවා උගුල් ඉන්න කියලා එකක්. අන්න ඒකෙදි වෙන කෝටුව මෙතන සවි කරන්න තමයි මේක බඳලා තියෙන්නේ. ඒ වගේම මේකේ පොඩි පොල් කුරු මන්දකින් යොදාගත්ත නූල ගැට ගන්න යොදාගත්ත පොඩි පොල් කුරු මන්දක් තියෙනවා. අන්න ඒ පොල් කුරු මන්දෙන් තමයි උගුල් ඉන්න කියන කෝටුව මේකට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ රූපේ තියෙන මෙන්න මේකට තමයි කියන්නේ උගුල් ඉන්න කියලා. මේක නිකන් ස්පින් එකක් වශයෙන් තමයි ක්‍රියාත්මක ගුල්ලින්නට නයිලන් ලෝ දෙකෙන් සවි කරපු කෝටු දෙන්න දෙකක් මෙන්න මේ ආකාරයට වැට ගන්න තියෙනවා. මේකෙදි මේ දෙක කෝටු කරලා මේකේ ඉස්සරහට තමයි යොදා ගන්න රහරාට කලින් කියපු රහරාට බඳපු ස්ලී කැලේ ආධාරයෙන් තමයි ඉස්සරහට යොදා ගන්නේ. ඒ වගේම මේකේ පොඩි ලී කැලේ ගැට ගන්න මෙන්න මේ වගේ කොට නයිලන් ලෝ කැලක් තියෙනවා. මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ආකාරයට අරගෙන අරගෙන මෙන්න මේ ඉස්සරහට අර රහරාට දාලා ලී කැලේ ආධාරයෙන් එහෙම තියලා මම අර කලින් කිව්ව පොල් කූරු මන්ද අරගෙන මේක රඳවනවා පොල් කූරු මන්දේ බටේ සහ මේ ලී කැලේ. මේ පොල් කූරු මන්දට සවි කළ දෙන නූල මේ කියන්නේ මරු ඇල කියලා. මෙන්න මේක අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පැතිකඩට බැඳලා තියෙනවා. මුළු සත්තු වෙන මාර්ගයෙන් තමයි මේක කවර් කරන්නේ. මේ අවශ්‍ය උසින් ප්‍රමාණයෙන් බැඳලා තියෙනවා. මේක වැඩිච්ච ගමන් තමයි මෙතනින් මේක ඉවත් වෙලා යන්නේ.
ඒ වගේම මෙන්න මේ රූපේ තියෙන ආකාරයට පොඩි හිඳසක් ඇති වෙන ආකාරයට තමයි මේ හරහට ලිය බඳින්න ඕනේ. නැත්තම් මේ කොටු කෑල්ල අර මන්ද පොල්කුරු මන්ද අයින් වුණාට පස්සේ මෙතනින් ඉවත් වෙන්නේ නැතුව මෙතන හිර වෙන්න පුළුවන්. ඊට පස්සේ උගුල්ලින්නට හයි කරලා තියෙන අර කොට නූල අරගෙන මෙන්න මේ ආකාරයට අර පත්තුල සහ තුවක්කුවේ අගින් මෙන්න මේ ආකාරයට තියලා අර මැද දිල දින ලී කෑල්ල අයින් කරනවා. දැන් ඔන්න තුවක්කුව පත්තු වෙන්න රෙඩි කරලා ඉවරයි. මෙන්න මේ කෝටු කැබල්ල තමයි මම අර කලින් කීවේ පත්තුල සහ කැප් එක අතර ඝට්ටනයක් ඇති කරන ලබන්නේ. මෙන්න මේ කෝටු කැල්ල ඉවත් වුණාට පස්සේ මේ ආකාරයට තියෙන ඇටවුමේ පොකුරු මන්ද ඉවත් වෙච්ච ගමන් ලොකු නූලක පිටිපසර ගිහිල්ලා උගුල්ින්නේ ආධාරයෙන් අර යට තියෙන පොඩි කෝටු කැල්ලත් මෙතනින් ඉවත් වෙලා යනවා. ඊට පස්සේ තමයි මම අර කලින් කීව ඝට්ටනය ඇති වෙලා තුවක්කුව පත්තු වෙන්නේ. තුවක්කුව පත්තු වෙනත් එක්කම කොච්චර බෙමිදාලා තිබ්බත් වැඩක් නැහැ. ඊටම වේගින් බටේ කොච්චර හයියෙන් බඳලා තිබ්බත් ඊටම වේගින් බටේ පිටිපසර ගැලවිලා අඩි ගන්නවා කිසි වෙලා ඇතර යනවා. මෙන්න මේ ආකාරයට ඉස්සරහට මේ පොල්කුරු මන්ද සල් වෙන තැන මේ ගාගත්ත පොඩි කෝටු කෑල්ල හොඳට මැදිලා තියෙන්න ඕන. මොකද මේක ඉක්මනට මරුවැල ඈතට ගියපු ගමන් ගැලවිලා ටක් ගාලා ගැලවෙන විදිහට තියෙන්න ඕනේ. ඒ වගේම මේ අයිනි කියලා තියෙන පිටිපස්සේ තියෙන මේ කෝටු කෑල්ලත් ඉතාම අයිනිම තමයි තියෙන්න ඕනේ. මොකද ඉක්මනටම අර පලින් ගියේ ආපු ගමන් මෙතන ඉක්මනටම ගැලවෙන ආකාරයට තමයි තියෙන්න ඕනේ. මේ ක්‍රියාදාමය තමයි තුවක්කුව ක්‍රියාත්මක වෙන්නේ. මේක තා පොඩි දෙයක් තියෙනවා තුවක්කුව බානවා කියලා කියන එක. මොකද තුවක්කුව බදින්නේ රෑ මේක ටිකටම ගලවලා අයින් කරන්නේ නැහැ. ඒකින් ඉඳලා විදේ කාලේදී මරුවැල් ඉවත් කරලා තියන්න ඕනේ. මේකට මෙන්න මේ වගේ පොඩි ලී කෑල්ලක් අරගෙන මෙන්න මේ පත්තුල සහ තුවක්කුව අතරින් තියෙන එක තමයි තුවක්කුව බානවා කියන එකෙන් අදහස් කරන්නේ. එහෙම කරලා ඉවරලා මරුවැල් පන්නලා ඉවත් කරලා දාලා තියෙනවා. මේකට තමයි කියන්නේ තුවක්කුව බානවා කියලා. මම මේ මුලින්ම කියපු ප්‍රොසෙස් එක කිසියම්ම එක අවස්ථාවකදී හෝ හරියට මේ ප්‍රොසෙස් එක වුණේ නැත්නම් තුවක්කුව පත්වීම හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බෙහෙත් දාලා තියෙනවා, එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට කැප් එක තියලා නැහැ. ඒ වගේ දෙයක් වුණත් හරියට තුවක්කුව පත්වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක තුවක්කුව බඳින කෙනෙක් ලේස් පාස පත්‍රිකන්නනේ. මොකද පොළවේ බඳිනකොට හරියට ඇඩ්ජස්ට් කරලා හරියට ඉවරදී ලක්කයට විදිල් ළඟා වෙන ආකාරයට උස පහත් කරලා බඳින්න ඕනේ. එතකොට තමයි නැත්තම් සතා ගිහිල්ලා ඉවරයි තුවක්කුවපත් වෙනවා වැඩක් වෙන්නේ නැහැ. මේ ඇටවුමේ තියෙන උගුල් ඉන්නින් විශාල රටක් ලබා දෙනවා තුවක්කුවපත් වෙන කෙරෙහි. මේ උගුල් ඉන්න දවස් 3-4ක් වුණත් නමලා තිබ්බත් ආපහු ඒක දිගහැරෙන ආකාරයට තිබෙන ඉතාම වැදගත් වෙනවා. මේ වගේම තමයි කලින් කිව්වාගේ මේකට යොදා ගන්න හැම වෙඩි දිහෙත් වගේ යන්න හැම කැප් එකක්ම මේ බටේ පවා රත් කරලා ගැනීම තුලින් දිගු කාලයක් ඕන දැස්සකදී දවස් ගණනාවක් වුණත් තිබ්බත් වෙඩිල්ලපත් වීම අපේක්ෂා කරනවා. උදේ කොහොමද තුවක්කුවක් බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වෙන්නේ කියලා දීන විනා මේකෙන් මම අපේක්ෂා කරන්නේ කවුරුවත් ගිරිමත් කරවන්න තුවක්කුවක් බඳින්න. මොකද මේක එච්චර හොඳ වැඩක් නෙමෙයි. විනෝදාංශයට මම මේ වගේ දෙයක් කරාට දාවත් තුවක්කුවක් බැඳලා හෝ තුවක්කුවකින් සතෙකුට මම කවදාවත් වෙඩි කියලා නැහැ. මේ වගේ දෙයක් අත්හදා බලන්න කිසි කෙනෙක්වත් පෙළඹෙන්න එපා. මොකද මේක සයක් නෙමෙයි අහුණු විශාල දඩමිදරකුත් එක්කලා දවස් ගණනාවක් වුණත් රිමාන්ඩ් වෙලා ඉඳීලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ පොඩි හරි මිස්ටේක් එකක් වුණොත් තමන් බැක්කුව තමන්ටම පත් වෙන අවස්ථා එමට තියෙනවා. මට ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා ඕන තරම් දුවේ දේවල් ගැන දන්න දඩයක් කාරයෝ ඉන්නවා. තමන්ගේ තුවක්කුවම තමන්ට පත්තු වෙලා තමන්ගේ අතපය ඇඟිලි විතරක් නෙමෙයි ජීවිතේ පව නැති වෙච්ච අවස්ථාවල් ඕන තරම් තියෙනවා. මේ තුවක්කු බටේ ඇතුලින් රත් වෙලා එන ඊයන් කැටයක් අපලට වැදුණු ඒ රත් වීම තුලින් එන්නා එළියට එන රුධිරය නවත්තන්න කිසිම ආකාරයකට බෑ. අනිවාර්යෙන් කකුලට වැදුණු කකුල කපන්න වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් වලට කිසිම කෙනෙක් අත්හදා බලන්නවත් එපා කියලා ඉල්ලා සිටිනවා. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් වීඩියෝ එකේ යම් කිසි දෙයක් ගන්න පුළුවන් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එකට subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට.